Dai, sadhana deyak pavatta. Nevatat sadhana deyak pavatta. Tisarana sahita sila samadhani sandaha sabdhanagala namaskare kyan. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Panātipātā virmani sikkhāpadaṃ samādhiyāmi. Adinna dana viramani sikha padam samadhyami. Kame sumicha chara viramani sikha padam samadhyami. Musavada viramani sikha padam samadhyami. Suramiraya majjapama dattana viramani sikha padam samadhyami. Miti sarana sahita vu pancha sila samadhanaya marga pala nivan pinisama hetu veva. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Gauravaniya ape hamudruwan wahanse lagen avasarai. Sraddha buddhi sampanna gunabara karunika pinvatni nava varshayak udawena me velavi
එහි ඇරඹුමක් හැටියට තුන් ලෝකාග්‍ර ලෝතුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අත්පස අභියස මල් පහන් සුවඳ දුන් සිසිල් පැන් බෙහෙත් ගිලන් පස පූජාවන් ගෞරවයෙන් තැන්පත් කරන්නට යෙදුණා. ඒ අත්පස තැන්පත් කළ සියලු පූජාවන් ලෞතුරු අනන්ත ගුණ විෂේ පූජා පවත්වන මේ වෙලාවේ පළමු කොටලොවක් සනසා වදාළ මටද සැනසීමේ මග උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝ වාසී සත්වයාගේ සංසාර දුක්ගිනි නිවාලන අමාදිය දහරක් වන් නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවී සැනසුණු ආර්යෝත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවායන දහසින් තුනුරුවනට නමස්කාර වේවායන දහසින් සාදු කියන්න. තුන්ලුවක් සැනසූ ලෝතුරු අමාමෑණි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේලා අසරණයන් සොයාගෙන ගොස් පිහිට වූවාක් මෙන් දුකට පත්වුවන් ඉන් නිදහස් කළාක් මෙන් මට දනුකම්පාකොට මට දනුග්‍රහ පිණිස පිළියල කොට අත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් මා කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවයෙන් පිළිගනිත්වා ඉවසා වදාරත්වා මින් උපදනා කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් නිර්වාණ සාන්තිය පිණිසත් නිවන් ලබනාතුරු දෙලව ශාන්තිය රැකවරණය පිණිසත් හේතුවාසනා වේවායන දහසින් අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් ලෞතුරු අනන්ත ගුණයට පූජා කරමි. පූජා වේවා පූජා වේවා යන අදහසින් සාදු කියන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අද දළෝ වැඩවසන ශාරීරික උද්දේශික පාරිභෝගික වූ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා යම් තැනක වැඩ සිටීද ඒ සියලු තැන්හි වැඩ සිටින ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියලා නමස්කාර. අනන්ත සංසාරයේ පුරා මේ මොහොත දක්වා දැන නොදැන උතුම් බුදුරුවනට සදහම් රුවනට මහා සංඝරුවනට යම් වරද ප්‍රමාද දෝෂයක් වුණිනම් ඒ සියලු වරදට සමාවෙත්වා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා යන අදහසින් තුනුරුවන් සමා කරවා ගැනීමට සාදු කියන්න. සංසාර සාගරයෙන් එතරවනු කැමති ගුණබර නෙනවත් කාරුණික පින්වත්නි, ශ්‍රී සද්ධර්මයේ තමයි අපි ලැබපු ලොකුම ලාභය. ලෝකේ අපි සොයන විවිධ ලාභ තියෙනවා. ඒ හැම ලාභයක්ම එකතු වුණත් ජීවිතයේ යම් දවසක ඒ හැම දෙයකින්ම සතුටක් සුවයක් ලබන්න බැරි දවසක් එනවා. මොන මොන ලාභ සම්පත් නැති වුණත් සද්ධර්ම ලාභය ජීවිතයට තියෙනවා නම්
එතන සැනසිල්ල තියෙනවා. බුදුරජාණන් වහන්සේද එදා අනේ පිඬු සිටුපුත් කාල සිටුපුත්‍රයාණන් අරබයා දේශනා කොට වදාලා පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං. මේ ලෝක යම් කෙනෙක් චක්‍රවර්ති රාජ්‍යය ලබයිද සක්විති රාජ්‍ය ලබයිද තුන් ලොවට අධිපති බ්‍රහ්ම රාජයා වෙයිද, ඒ බ්‍රහ්ම සම්පත්තිය සක්‍ර සම්පත්තිය චක්‍රවර්ති සම්පත්තිය ලෝකයේ තුල සැපතක් වුණත් බුදුරජාණන් වහන්සේ ඒ සැපතක් කොට වර්ණනා කරන්නේ නෑ. එසේ උන්වහන්සේ වර්ණනා නොකරන්නේ අද චක්‍රවර්ති රාජ්‍ය සම්පත් විඳින චක්‍රවර්ති රජුරු හෙට මියැදිලා තිරිසනෙක් වෙලා පෙරේතෙක් වෙලා නිර්සතෙක් වෙලා උපදින්න පුළුවන් හේතුව තියෙනවා. චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය අපායෙන් කෙලවර වෙන්න පුළුවන්. සක්විති රජකම සහම්පති බ්‍රහ්ම රාජයා වෙලා උපන්න එයත්තෝ අපා දුකින් මිදුණු අය නෙමෙයි. ඔය විඳින සැපය අතහැරිලා මතු දිනක අපායේ දුක් විඳින්නම් බවට පත්වෙන්න පුළුවන්. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේ සමග මහමග වඩින වෙලාවක නොනැවති දින ගණනාවක් මුළුල්ලේ එක දිගට ගමන් කරන කඩි රැහෙනක් දල කඩි රැහෙනක් දැකලා උන්වහන්සේ නතර වෙලා බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. ඉඳලා උන්වහන්සේට සිනහවක් මතු වුණා. ලෝතුරා බුදුවරු නිකාම්ම හසිතුප්පාදය සිනහ පහළ කරන්නේ නැහැ. ලොකු අර්ථයක් අරුතක් ඇතුවමයි බුදුවරු සිනහ පහළ කරන්නේ. මේ දුටු ආනන්ද සාමීන් වහන්සේ දැනගත්තා මොකක්දෝ ලොකු අර්ථයක් ඇති බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළේ. එනිසා උන්වහන්සේගෙන් මේ ගැන විමසීමක් කළා සුදුසු වෙලාවේ. උන්වහන්සේ විමසු ආනන්ද දුටුවද ඒ කඩි රැහෙන. එහෙමයි ස්වාමීනි, දැන් දින ගණනාවක් මුළුල්ලේ ගමන් කරන කඩි රැහෙන. ආනන්ද, ඔය කඩි රැහෙනේ බ්‍රහ්ම රාජයා වෙලා නූපන් කෙනෙක් නේ. අද මේ අය විස කඩි වෙලා උපන්නට පෙර ආත්ම භාවයක ඔය හැමෝම බ්‍රහ්ම රාජයා වෙලා බ්‍රහ්ම සම්පත්තියත් විඳා. අනේ උන්වහන්සේ මතක් කළා තුන් ලොවට අධිපති බ්‍රහ්ම රාජයා වෙලා උපන් අය පස්සේ කාලෙක දල කඩි බවට පත් වෙලා. මේක තමයි සංසාරි ස්වභාවය. එහෙත් යම් කෙනෙකු අසරණ වුණා, දිලිදු වුණා, දුප්පත් වුණත්
සම්්‍යක් දර්ශනයට සම්මා දිට්ඨියට පැමිණියේ නම් මෙලෝ වශයෙන් සුරම්බට්ට වැනි සුප්ප බුද්ධ වැනි දුගී අසරණය වෙන්න පුළුවන්. ඒත් එයයි නැවත කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. සතර අපායට නොයන සුරක්ෂිත තැනක් වේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙකුට මේ සම්්‍යක් දර්ශනයට සම්මා දිට්ඨියට පැමිණිය හැකි නම් ඔහු දිලින්දෙක් නොවේ, දුප්පතෙක් නොවේ. ඔහු සංසාරේ සිව් අපායෙන් මිදුණු සුරක්ෂිත ආත්ම භාව ඇති උත්තම භාවයට පත්වෙච්ච කෙනෙක් හැටියටයි උන්වහන්සේ විසින්ම හඳුන්වා දුන්නේ. ඒ සම්්‍යක් දර්ශනයට පැමිණෙන අනුපිළිවෙල වැඩපිළිවෙල අපි පසුගිය දින කීපයේම කතා බහ කළා. එදා අපි නිදර්ශනයක් පින්වතුන්ට මතක් කළා. ටිකක් මේ සතිය පුරාවටම හිතන්න විමසන්න කියලා. දැන් අපි නැවත වතාවක් මෙන්න මේ නිදර්ශනයම පාදක කරගෙන මේ සම්්‍යක් දර්ශනයට පැමිණෙන්නට ඕන කරන නුවණ දැනුම මොන වගේ විය යුතුද කියලා අනුමාන තරමක හෝ දැනීමක් දැකීමක් ඇති කරගන්න පුළුවන් වුණොත් බොහෝම ප්‍රයෝජනවත් වේවි. අපේ නිදර්ශනයේදී පළඟෙටියෙකු පිළිබඳවයි මතක් කළේ. අපි නැවත මේ සතිය පුරාම හිතා බැලූ, විමසා බැලූ ඒ නිදර්ශනය නැවත වතාවක් අපි සිහි කරගෙන විමසා බැලීමක් කළහොත් පළඟෙටියා පහන් දැල්ල පිළිබඳව ඇති කරගත්ත දැක්ම හරිද වැරදිද කියලා අපි ප්‍රශ්න කළොත් දැන් පින්වතුන් උත්තරයක් හොයාගෙන තියෙනවා වැරදි කියලා. අපි නැවත විමසීමක් කළොත් ඇයි වැරදි කියන්නේ? මොකද්ද හේතුව කියලා ඇහුවොත් සමහර විට ඒකටත් උත්තරයක් ඇති. පළඟෙටිය සැප ඇති තැනක්, සැප උපදින තැනක්, සොඳුරු තැනක්, මధుර තැනක් හැටියට දකින්නේ ඒ බඳු තැනක් නොවන නිසා. සැප නූපදින, දුකම උපදින, රුදුරු පහසක් ඇති තැනක්, සොඳුරු පහසක් ඇති, සැපගෙන තැනක් හැටියට ඇති කරගත්ත දැක්මයි වැරදි. මේකයි වැරද්ද කියලා ඒ ප්‍රශ්නයටත් උත්තර තියෙනවා. අපි නැවත විචාරීමක් කළොත් මෙතන තියෙනවා පළඟැටියා දුක හැටියට දකින, පළඟැටියා දුක හැටියට නොදැක්ක
එහෙ දුක උපදවන හේතුවක් කිනි දැල්ල ඊළඟට ගිනි දැල්ලට පැනීම නිසා ගිනි දැල්ලේ ස්පර්ශය ලද නිසා දැවීමෙන් පිලිස්සීමෙන් ඇතිවෙච්ච දුකක් වේදනාවක් මරණයේ අත්දැකීම ලබනවා පළගැටියක් දැන් මෙතන තියෙනව නේද විමසිය යුතු කරුණක් මේන් ඔබ දුක කියලා හඳුන්වන්නේ කොයි එකද අපට පැහැදිලිව ප්‍රකටව දැනෙනවා දැවීම පිලිස්සීම නිසා පළඟටියා විඳින මරණයේ අමිහිරි වේදනාව දුකයි කියලා. ඒක දුක තමයි. එතකොට ගිනි දැල්ල ගැන මොකද්ද අපේ කතාව? ඒකට මොකද්ද කියන්නේ? ඒක සැපදායක තැනක්ද දුක්ඛදායක තැනක්ද? ගිනි දැල්ල සැපදායක තැනක් නෙවෙයි. දුක දාණය කරන දුක උපදවන තැනක්. හැබැයි මෙන්න මේ දෙපළේ වෙනස හඳුනා ගන්න ඕන. ගිනි දැල්ල දුක ස්වභාව කොට ඇති තැනක්. සැබවින්ම ගිනි දැල්ල කාටවත්ම ගිනි දැල්ල විසින් දුක ඇති කරවන්නේ කවුරු හරි ගිනි දැල්ල ඇල්ලුව සැපතක් උදා කරලා දෙන්නෙත් නෑ හැබැයි ගිනි දැල්ලට අත තිව්වොත් දැවීමේ පිලිස්සීමේ දුක ඒකාන්තයෙන් නිරායාසයෙන් විඳින්නම වෙනවා පහන් දැල්ල අල්ලලා ඒකෙන් සොඳුරු පහසක් සිසිලක් කිසිවෙකුට කිසි කලක ලබන්න පුළුවන් කමක් නැහැ. ගිනි දැල්ල තිබියදීම දැවීමෙන් ඇතිවෙන දුකෙන් මිදී ඉන්න පුළුවන් කම තියෙනවා. ගිනි දැල්ලෙක් තියෙන බියකරු බව දුක්ඛදායක බව නැති කරන්න බෑ. අපි ප්‍රශ්නයක් ඇහුවොත් දුක නැති කරගන්න කුමක්ද මෙහිදී කළ යුත්තේ මේ නිදර්ශනය තුළ කියලා කෙනෙක් කියන්න පුළුවන් පහන් දැල්ල නිවල දැම්මහම හරිනේ කියලා. පහන් දැල්ල නිව්ව පළගැටිය පිච්චෙන්නේ නැහැ නේ කියලා. ඒක ප්‍රායෝගික නැහැ. මේ ගිනි දැල්ල නිවුනට තවත් දැල්ල කොහේ හරි ඇවිලෙනවා. ලෝකෙ ගින්න නැති කරන්න බෑ. ගිනි නැති කරන්න බෑ. ලෝකෙ ගින්න තියෙනවා. තියෙන්න ඕන. එනිසා පහන නිවීම නෙවෙයි පළගැටියෙන් දුකින් මිදලා ඉන්න තියෙන වැඩපිළිවෙල. ඇයි පළගැටිය දැවිලා පිලිස්සිලා එනිසා වේදනාව විඳින්නේ? අපි පිළිවෙලින් කල්පනා කරලා බැලුවොත් පළගැටිය මිහිරි දුක් වේදනාවක් විඳින්නේ පිලිස්සුන නිසා. පිලිස්සුනේ පහන් දැල්ලට පැනපු නිසා. පහන් දැල්ලට පැන්නේ ඇයි? ඒක ලස්සනයි සොඳුරුයි කියලා ආසාවෙන් දැක්ක නිසා. පහන් දැල්ලට තණ්හාව උපන්නේ ඇයි?
ඊටත් හේතුවක් තියෙනවා. පහන් දැල්ලි රුදුරු බව, නපුරු පහස, දුක උපදවන සුළු බව නොදන්නාකම නිසා. එහෙනම් අද පළඟැටියා විඳින දුකට නොදන්නාකම හා තණ්හාව කියන සාධකය මූලික වෙලා තියෙනවා. දැන් පළඟැටියා මෙන්න මේ සාධක දෙක ඉවත් කරගත්තා. පළඟැටියාට ගිනි දැල්ල තිබියදීම දැවීමෙන් තැවීමෙන් විඳ දුකෙන් මිදී සුවපත්ව ඉන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපි කතා කළ මේ කරුණු ටික හොඳින් ධාරණය කරගන්න ඕන. මේ ඔස්සේමයි අපි දහම පිළිබඳව නැවත නැවතත් හිතන්න ඕන. දැන් මෙතනදී අපට ප්‍රශ්නයක් මතුවුණා. පළඟැටියා දුක් විඳින්නේ ඇයිද කියන කාරණාව. දැන් අපි අපේ දිහාවට හැරුණොත් අපිත් මේ ලෝකේ මේ තුන් ලෝක සත්වයෝ ආර්ය භූමියට පත් නොවුණු හැම සතෙක්ම දුක් විඳින සත්වයෝ. ඒ දුක් විඳින ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඇයි අපි දුක් විඳින්නේ? ඇයි අපට දුකම උරුම වෙලා තියෙන්නේ කියලා බැලුවොත්, හොයාගෙන විමසාගෙන ගියොත් අපි එදා කතා කළා පළඟැටියා වගේම අපි වරදවා ඇති කරගත්ත දැක්ම මූලික වෙලා තියෙනවායි කියලා. ඒ වැරදි දැකීම නිසා තණ්හාවෙන්, මානයෙන්, දෘෂ්ටියෙන් අපි යමක් අල්ලගෙන තියෙනවා. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. තව වචනයකින් කිව්වොත් මම, මගේ, මගේ ආත්මය. මම කියනකොට මානය, මගේ කියනකොට තෘෂ්ණාව, මගේ ආත්මය කියනකොට දෘෂ්ටිය. මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන තුනකින් අපි අල්ලලා තියෙනවා. කාම වශයෙන්, දිට්ඨි වශයෙන්, අත්තවාදු වශයෙන්, සීලබ්බත උපාදාන හතරක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාදු උපාදාන, සීලබ්බත උපාදාන. මේ උපාදාන හතරෙන් තුනක්ම මේ සම්මයක් දර්ශනයට පැමිණෙනකොට නැතිව යනවා. සෙසු මාර්ග පළවලින් කාම කියන උපාදානය විතරයි අත්හර ගන්න වෙන්නේ. දිට්ඨි උපාදානයත්, අත්තවාද උපාදානයත්, සීලබ්බත උපාදානයත් කියන මේ ආත්ම කොට දකින මේ දෘෂ්ටිය අතහැරෙනවා. පළමු වරට ඇත්ත දකිනකොට. එතකොට අපි තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් කුමක් අල්ලපු නිසාද අපට ජරා, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස, අප්‍රියන්හායික් වීමේ,
ප්‍රියන්ගෙන් වෙන්වීමේ කැමති දේ නොලැබීමේ දුක ලැබිලා තියෙනවා. දැන් ඔන්න සමාන කරගන්න පළඟටියා ගිනි දැල්ලට පැනපු අවස්ථාවට සමානයි අපි තෘෂ්ණා